ශ්‍රීලංකාවේ ලෝහ තාක්ෂණය ගැන අපි කතා කරනකොට ශ්‍රී ලංකාවේ ලෝහ තාක්ෂණය ලංකාවට හුදකලා කරලා අපිට කතා කරන්න බෑ. ඒ නිසා ලෝහ තාක්ෂණය සමාරම්භය අර්ධද්වීපයේ, ඒ කියන්නේ ඉන්දියා අර්ධද්වීපයේ සහ දකුණු ආසියාව මුල් කරගෙන ආරම්භ වෙලා වර්ධනය වෙච්ච ආකාරය තමයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි මේ තත්ත්වය කොහොමද උනේ කියලා දැනගෙන, ලෝකය කොයි ආකාරයටද ලෝහ තාක්ෂණයට ප්‍රවිෂ්ට වුණේ කියලා දැනගෙන මේ දේශනය ශ්‍රී ලංකා කොටසට අපි ආ යුතු වෙනවා. ඒ නිසාම ආරම්භයේදීම මේ ලෝහ තාක්ෂණය කොයි ආකාරයෙන්ද ලෝක පරිමාණ වශයෙන් සිදු වුණේ කියන කාරණය පැහැදිලි කරනවා. ඊගාවට මම ඔබට පැහැදිලි කරන්න කැමති ශ්‍රී ලංකාවේ ලෝහ නිදිගත විදිහට ස්ථාන භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව අනු අකුරැස්ස දෙනියාය කියන ප්‍රදේශවල ටොන් 104ක්, අම්බලන්ගොඩ 102ක්, ඇහැලේගොඩ 2ක්, කහවත්ත 150,000ක්, කලවාන 103ක්, කොස්ගොඩ 240,000ක්, බලන්ගොඩ, රක්වාන මේ ආදි වශයෙන් ඒ ස්ථානවල ලෝහ විශාල වශයෙන් ඉදිකට වෙලා තියෙන නිසා මේ පැරණි සමාජ මේවා පරිහරණය කරලා තියෙනවා. ඊගාවට මේ පුරාණ සමාජ මේ වගේ ලෝහ පරිහරණය කරලා නිර්මාණය කරගත්ත ඒ ලෝහ වර්ග පිළිබඳව පැහැදිලි කිරීමක් මා මෙතනදී කරනවා. දැන් මේ ලෝහ නිර්මාණ කිරීමේදී පූර්ව ඉතිහාසයේ ඉඳලා මුල් ඉතිහාසයේ මධ්‍ය ඉතිහාසයේ දක්වා යකඩ කියන ලෝහය අතිශයින් වැදගත් වෙලා තියෙනවා. මේක තමයි ආරම්භක වශයෙන් මුලින්ම නිස්සාරණ කරගන්නා ලෝහය බවට පත් වෙන්නේ අමුද්‍රව්‍ය වලින්. ඊපස්සේ යකඩ ලෝහය නිෂ්පාදනය කරගත්තයින් පස්සේ ඒකට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරලා වෙනත් ලෝහ වර්ග නිර්මාණය කර ගැනීම සිදු කරනවා. දැන් යකඩ වර්ග තුනක් මූලික වශයෙන් හඳුනාගෙන තියෙනවා මේ යකඩ ලෝහය පාවිච්චි කරලා හදන්න පුළුවන් වර්ග. එයින් පළවෙනි එක තමයි චීන චට්ටි කියලා කියන්නේ. අපි මේකට අමු යකඩ කියලා කියනවා. පිරිසිදු යකඩ කියන්නේ මේකට. මේකේ විශ්ලේෂණ වාර්තාවලින් පෙන්වලා දීලා තියෙන සිලිකන්, මැංගනීස්, ෆොස්ෆරස්, සල්ෆර් කියන ඒ මූලද්‍රව්‍ය බහුලව මේ චීන චට්ටි කියන අමු යකඩවල තියෙනවා කියලා. එතකොට සිද්ධ යකඩ කියලා කියන්නේ මේ චීන චට්ටි වලින් පස්සේ නිර්මාණය කරගන්න තවත් ලෝහ විශේෂ. එතකොට සිද්ධ යකඩක සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර් බහුලව දක්නට ලැබෙනවා. එතකොට වානේ කියලා කියන්නේ මේ යකඩ අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරලා තවත් රසායනික ද්‍රව්‍ය මුසු කරලා නිර්මාණය කරගන්නා ලෝහය. වානේ වර්ග තුනක් හඳුනාගෙන තියෙනවා. උසස් වානේ, මධ්‍යම වානේ සහ මෘදු කියලා. යකඩ නිෂ්පාදනයේදී අයන, ඒ කියන්නේ යකඩ ඔක්සයිඩ් ඔක්සිහරණය වී කාබන් මොනොක්සයිඩ් බවට පත්වීමේ ක්‍රියාවලියක් තමයි සිදුවෙන්නේ. වානේ නිෂ්පාදනයේදී සිද්ධ යකඩ තමයි ඒ සඳහා යොදාගන්නේ. වානේ නිෂ්පාදනය කිරීමද කිරීමේදී පොළොව මට්ටමේදී සකස් කරන ලද උදුන, ඒ උදුන තුළට උදුන තුළ ගිනි දැල්වලා කෝවක් ඒක තුළට යොදලා ඒ කෝව තමයි රත් කරලා තමයි වානේ නිර්මාණය කරන්නේ. වානේ නිපදවීමට භාවිතා කරන මේ කෝව අඟල් 8ක් විතර වෙන එකක් විදිහට තමයි පර්යේෂකයන් පෙන්වලා දීලා තියෙන්නේ. ඒකට මේක අඟල් කාලක් විතර ඝනකම බිත්ති වලින් සකස් වෙලා තියෙනවා. සිද්ධ යකඩ මේක ඇතුළට දාලා එකම ඉන්ධන මේකට දාලා උදුන ගිනි ඇවිලුවයින් පස්සේ මේ උදුනට දඬු අඬුවක් ආකාරයෙන් කෝව යොමු කරලා රත් කිරීම තමයි සිදු කර ගැනීමක් කරලා තියෙන්නේ. එතකොට මේ කෝව ඇතුළට දාන ලෝහ සහ අනිකුත් වෙනත් ද්‍රව්‍ය පිළිබඳව අධ්‍යයන පර්යේෂණවලදී පෙන්වලා දීලා තියෙනවා. මේ කෝවට සිද්ධ යකඩ අවුන්ස 12 මාරක් දැම්මයින් පස්සේ රණවරාලී අවුන්ස 5ක් දමා සිදුරු සහිත පියනකින් වහලා තියෙනවා. එතකොට මේ රණවරාලී වල තියෙන රසායනිකය තමයි සිද්ධ යකඩ වානේ බවට පත් වෙන්න බලපාන්නේ. ඊට පස්සේ උඳුරට ගින්දර දමලා ගිනි දැල්වීමෙන් පස්සේ දඬු අඬුවකින් අල්ලගෙන මේ කෝව එහාට මෙහාට හරවමින් රත් කිරීම සිදු කරලා තියෙනවා. එසේ රත් කිරීමෙන් පස්සේ වානේ මේ කෝව ඇතුළේ නිර්මාණය වෙනවා. එමේ නිර්මාණය වන වානේ වර්ග තුනක් සිංහල වානේ, ජාති වානේ, පොල් මල් වානේ වශයෙන් හඳුන්වන බව මේ පුරාණ පර්යේෂණ පුරාණ තාක්ෂණය සම්බන්ධ සිදු කර පර්යේෂකයන් පෙන්වලා දීලා තියෙනවා. මේ අතරින් ජාතිවානේ කියන ඒවා තියුණු කඩු සකස් කිරීම සඳහා, පොල්මල් වානේ කියන වානේ වර්ගය කළු ගල් වැට සඳහා භාවිත කර බවට තමයි විශ්වාස කරන්නේ. ඒකට වානේ අතිශයින් වැදගත් වෙලා තියෙනවා කළු ගල් මෙල්ල කිරීමට. එහෙම නැත්නම් කළු ගල් වල කපලා අයින් කරලා හැඩ ගැනීම සඳහා වානේ වැදගත් වෙලා තියෙනවා.
මේ ඡායාරූප කීපෙකින් මම දක්වලා තියෙන ඔබට ඒ වානේ පාවිච්චි කරලා මේ කළු ගල් විභේදනය කිරීමේ ක්‍රියාවලියකට මූලික සිදුරු ඉද ගැනීම මේ රූප සටහනෙන් තියෙන වෙස්සගිරියේ තියෙන දර්ශනය. ඊළඟට මේ පාෂාණ විභේදන ක්‍රියාවලියට යොදාගත් ගල් කූඤ්ඤ අපි ඉංග්‍රීසියෙන් කියන මේවට චෙසල්ස් කියලා. අර සිදුරු ඇතුළට දාලා මේ වානේ කූඤ්ඤය මිටියකින් තද කරගෙන යාමේදී සිදුරු දෙක අතර විභේදනය වීමට සැලැස්වීමක් තමයි සිදු කරලා තියෙන්නේ. එතකොට මේ සෑම සිදුරකටම මේ කූඤ්ඤ එක බැගින් දාලා ඒවා තද කරගෙන යාම තුළින් ඒ පාෂාණයේ විභේදනය කිරීම සිදු කරලා තියෙනවා. මේ ගල් කූඤ්ඤ වානේ ලෝහයෙන් නිර්මාණය කරලා තියෙනේම. මේ තියෙන ගැඹුරට සිදුරු විදගෙන ගැඹුරට පාෂාණ කණු පුවරු කඩා ගැනීමට පාවිච්චි කරලා තියෙන තවත් එවැනිම ගල් කූඤ්ඤ කීපයක්. මේ මෙතන තියෙන ආම්පන්න කීපය තමයි නූතන ගල් වඩුවෙකුගේ ආයුධ කට්ටලයක්. අපිට පැහැදිලි වෙනවා ඇති මෙතනදී මේ මිටිය කටු වර්ග කූඤ්ඤ මේවා තමයි මේ ගල් වඩුව පාවිච්චි කරන්න කියන කාරණය. මේ වෙස්සගිරිය දැකගත හැකි ගැඹුරට සිදුරු විදලා පාෂාණ විභේදනය කරලා තියෙන තැන. මේ වානේ තාක්ෂණය පාවිච්චි කරලා ගුහා කටාරයක් සකස් කරලා ලෙනක් බවට පත් කරලා තියෙන වෙස්සගිරියේ ස්ථානය. ඒකම මේ වානේ කටුව ඉතාම වැදගත් වෙලා තියෙනවා පාෂාණ පුවරු සුමට කිරීම සඳහා. මේ ක්‍රියාවලියට වෙනම දෙයක් පාවිච්චි කරලා නැහැ. මේ කටුව සහ මිටිය තමයි පාවිච්චි කිරීම සිදු කරලා තියෙන්නේ. ඒකම අලංකාර කැටයම් නිර්මාණවලදී මේ කටුව සහ මිටියේ භාවිතය තුළ විවිධ ප්‍රමාණවල කටු වර්ග පාවිච්චි කිරීම තුළ මේ ක්‍රියාවලිය සිදු කරලා තියෙන ආකාරය මේවා ඉතා සියුම් ලෙස විමර්ශනය කිරීමෙන් අපිට පේනවා. ඉතා ළඟ දර්ශන කීපයක් ඔබට මේ ලබා දීලා තියෙන වගේ පේනවා. චූටි චූටි කටු පහරවල් මේ සෑම තැනකම මේ කැටයම් මූර්තිවල දැකගත හැකියි කියලා. ඒ නිසා විශේෂ උපකරණ මේකට පාවිච්චි කරේ නැහැ. මේ ගල් වඩුව කටුව සාමිතිය පාවිච්චි කරා. ඊගාවට මේ ලෝහ ආශ්‍රිත ක්‍රියාවලියේදී අපි හඳුනා ගන්න දෙයක් තමයි මේ ලෝහ මෙවලම් සකස් කරගෙන මේවා පාෂාණ විභේදන ක්‍රියාවලියට තමයි බහුලව පාවිච්චි කිරීම සිදු කරලා තියෙන්නේ. ඒකෙදි මේ පාෂාණ කටු පන පොවන්න සකස් කර උපකරණ ස්ථාන කීපයකුත් අපි හඳුනා ගන්නවා. දිග පාෂාණයේ ආශ්‍රයෙන් අපි කරපු එවැනි ගවේෂණයකදී අපි හඳුනා ගත්තා මේ පහලින් තකින ඡායාරූපයේ තියෙන කේතුවක් වගේ කේතුවක හැඩයට තියෙන වළක්. ඒකට මේක සාමාන්‍ය අඟල් 8ක් 9ක් ගැඹුරට තියෙනවා. මේක කුමකටද පාවිච්චි කරේ? බොහෝ අයගේ විශ්වාසය තමයි මේකේ යම් යම් නිදන් වස්තු තැන්පත් කරා දෙන කියන කාරණය. ඒක සම්පූර්ණ මිත්‍යාවක්. මේකෙන් සිදු කරලා තියෙන කාරණය තමයි මේ ගල් විභේදන කරන ක්‍රියාවලියට කටු යොදා ගැනීමදී ඒවා මොට වෙන. නැවත මේක පන්නරය. මේකේ මෝහත් භාවය තබා ගන්න ඕනේ. ඒ නිසා මේ ආශ්‍රිතවම මේ කටු රත් කරලා තලලා අරගෙන ඒ කටු ඉක්මනින්ම ජලයට යොදන්න ඕනේ. ඒක ශක්තිය වැඩි කිරීම සඳහා මේ ජලය රැස් කිරීමට සකස් කරගත්ත වලක් තමයි මේ කේතුකා වාටය. ඒකට මේක කටුව දැම්මයින් පස්සේ වතුර දාලා මේ කටුව ඝන බවට පත් කළා. ඒකේ ශක්තිමත් භාවය වැඩි වෙනවා. උඩ තියෙන ඡායාරූපයේ තියෙන්නේ එවැනි කටු පන පෙවීමට පන්නරය ලැබීමට පාවිතා කරන ජංගමව, ඒ කියන්නේ අතේ රැගෙන යා හැකි ගලින් අඩියක අඩියක ප්‍රමාණයට නිර්මාණය කරලා තියෙන ගල් ඔරුවක්. එතකොට මේක මේ ශිල්පීන් අතින් රැගෙන ගිහිල්ලා තිනවා. මේකත් අපිට හම්බෙන්නේ දීඝ පාෂාණයේ ආශ්‍රිතවම. මේ තියෙන තවත් එවැනි කේතුකා වාටය වෙස්සගිරිය දැක ගන්න හම්බෙන. එතකොට මේ පාෂාණ ඔබට පේනවා මේ ආසන්නයේම පාෂාණය කඩලා තිනවා. කානු සකස් කරලා තිනවා. පඩි පෙළවල් නිර්මාණය කරලා තිනවා. ඒ කටු පන පෙවීමට මෙවැනි තැන් සකස්. අපි අනුරාධපුරයේ සහ අතිසමාරාමේ එක වෙනත් ස්ථානවල තියෙන මේ ශිලා විභේදන ක්‍රියාවලියේදී ඒ පාෂාණ සිදුරු කිරීමට යොදාගත් සිදුරේ විෂ්කම්භය ගැඹුර සහ පළල පිළිබඳව සිදු කරන ලද අධ්‍යයන විවිධ තැන්වල නියඳි කීපයක්. ඒකෙදි පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සිදුරේ දිග පළල ගැඹුර සිදුරු දෙකක් අතර තියෙන ඉඩ වෙන්කර ඇති ශිලා පූර්වයේ ප්‍රමාණය දිග උස කියන කාරණා දක්වලා තියෙනවා. ඒකට අපිට පැහැදිලි වෙනවා මේ නියඳි පරීක්ෂාව තුළදී මේ ශිලා පූර්වක හෝ ශිලා කණුවක් වෙන් කර ගැනීමේදී සිදුරු විදගෙන තියෙන කොතරම් ගැඹුරකටද. ඒක අනුරාධපුරය අතත් තිසමහාරාමයක් ගැනීමදී සමානතාවයක් තියෙනවා කියන එක තමයි අපිට පැහැදිලි කරන්න වෙන්නේ. ඒකෙන් පැහැදිලි වෙන්නේ
මේ ශිල්පය මේ තාක්ෂණය එකම ආකාරයට දිවෙන පුරා පැතිරලා